BizNez Guru YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම දන්නවා ගොඩක් දෙනෙක් මේ channel එකට එන්නේ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුදල් වැඩිපුර උපයන්න ක්‍රම ගැන හොයලා බලන්න තියෙන උනන්දුව නිසා. ඉතින් මේ වීඩියෝ සෙට් එකම අපි කරන්නේ YouTube එක පාවිච්චි කරලා මුදල් හොයන්න බලාපොරොත්තු වෙන අයට ආධාරයක් උපකාරයක් විදිහට. මෙතනදී අපි කරන්නේ idea hell කියන multi channel network ආයතනයෙන් පවත්වපු YouTube පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේදී මම සහ මගේ මිත්‍රයා කුෂාන් අපි ඉගෙනගත් දේවල් ඔබ සමග බෙදා ගැනීම. ඉතින් මෙතනට ඇවිල්ලා හිටියා ගොඩක් ප්‍රධාන පෙළේ YouTubersලා කීප දෙනෙක්ම. ඒ කට්ටියකින් අපි ගොඩක් දැනුම රැස් කරගත්තා. ඒවා මෙන්න මේ පොත්වල ලියාගත්තා. ඇට්ලස් චූටි පෑන් දෙකක් දෙන්න ඉවර කරන කම්ම ලියාගත notes ඇසුරෙන් තමයි අපි මේ කතා කරන්නේ. වැඩේ පටන් ගන්න කලින් පොඩ්ඩක් මේ වීඩියෝ එක pause කරලා subscribe button එක click කරන්න. ඒ වගේම මේ ළඟින් තියෙන bell සලකුණත් click කරන්න. එතකොට ඔයගලන්ට අලුතෙන් අපි වීඩියෝ upload කරනකොට ඒකේ notification එකක් ලැබෙයි. හරි. එහෙනම් අපි පටන් ගමු මේ වීඩියෝ එකේදී මොන ගැනද කතා කරන්නේ. ඇත්තම බැලුවොත් ගොඩක් දෙනෙක්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද අපේ viewersලා වැඩි කරගන්නේ කොහොමද subscribersලා වැඩි කරගන්නේ. මෙන්න මේ දේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරා කොහොමද මේ වගේ සාර්ථක ලෙස viewersලා subscribersලා වැඩි කරගන්නේ කියලා මේ ශාස්ත්‍රයේ විශේෂ පළපුරුද්දක් දැනුමක් තියෙන ඉන්දු නානායක්කර මහත්මිය එයා සඳහන් කරපු දේවල් ඇසුරෙන් තමයි මෙන්න මේ අපි කියන්නේ යන්නේ. එතන තියෙනවා කරුණු 15ක්. ඉතින් එකින් එක මාරුවෙන් මාරුවට මම සහ කුෂාන් ඒ ගැන ඔබට විස්තර කියනවා. කුෂාන් පළවෙනි එක. ඇත්තටම මේ යමක් කියන්න ඕනේ සෑම් දැන් ඉන්දුවේලා YouTuber කෙනෙක් නෙමෙයිනේ. එයා එළින් ඉඳන් මේක මාකට් කරන විදිය දන්න කෙනෙක්. ඒ නිසා මේ පොයින්ට්ස් ටික පැහැදිලිවම හැමෝටම සෑහෙන වැදගත් වේවි. ඔව් පැහැදිලිව විශේෂයෙන් මොකද එයා YouTube කෙනෙක්ට වඩා එයා social media marketing manager කෙනෙක්. ඉතින් එයා හොඳට දන්නවා මේ marketing කරන හැටි ගැන. මොකද නැත්තම් අපි කරන වීඩියෝ එක එකතන තියෙවි. ඒක එළියට යන්න ඕන කොහොමද කියලා එයා හරි ලස්සනට පැහැදිලි කරා. ඇත්තටම point number 1 වෙනවා මම හරිම කැමතියි. එයා කිව්වේ YouTube channel එක තනියෙන් ගෙනියන්න එපා. ඒකට සමගාමීව ගෙනියන්න blog එකක්. හොඳ blogger කෙනෙක් මේ. ඔව් කලකදී ඉතින් අර මම දෙයක් අහලා තියෙනවා සෑම් nothing is happen unless it's written කියලා. ඇත්ත කතාවක්. අපි අර දැන් blog එකේ අපි YouTube එකේ අපි ලියන හැම වීඩියෝ එකේම ඒ content එක ඔයාට ඉංග්‍රීසි වෙන්න පුළුවන්, සිංහලෙන් වෙන්න පුළුවන්. ඔයා blog එක ලියන්න. සමහරවිට ඔබේ වීඩියෝ එක සිංහලෙන් තියෙන්න පුළුවන්. නමුත් ඔබේ blog එක ඔයාට ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන්. එතකොට වීඩියෝ එක බලන ලංකාවේ ඔඩියන්ස් එකක් හැදෙනවා වගේම ඔයාගේ blog එකේ තියෙන වැදගත් දේක් කියවන්න ඔයාට පිටරට ඔඩියන්ස් එකක් හැදේවි. හරි වැදගත්. ඒ content එක කියන්නේ අනිත් එක ලිව්වට පස්සේ ඔයාගේ content එකට වෙනම තත්වයක් ලැබෙනවා සෑම්. වීඩියෝ එකක් කරන්න ඕන කෙනෙක්ට පුළුවන්. දැන් මේ අපි දැන් දෙන්න කරනවා වගේම නැත්නම් මම funny එකක් දැන් කරන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයි. ඒක ලියනවා කියන්නේ ඒකට වෙනම තත්වයක් ආරෝපණය වෙනවා. හරිම වැදගත් point එකක් ඒක number 1. හරි number 2 එක බැලුවොත් blog එකේ ඕගලන්ට ලේසියෙන්ම කරගන්න පුළුවන් email list එකක් හදා ගන්නවා කියන එක. ඒ කියන්නේ ඕගලන්ගේ videos බලන්න යන subscribersලා ඒගොල්ලන්ගේ email address එක ඉල්ල ගන්න. ඒගොල්ලොත් එක්ක අනාගතේ ඔබ කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වාගෙන යන්න. ඉතින් උදාහරණයක් විදිහට මගේ videos වලට එන ඕගලන්ට පුළුවන් තමන්ගේ YouTube ඕගලන්ට පුළුවන් මගේ YouTube video එකේ පහළ description section එකේ තියෙනවා මගේ link එකක්. ඒ link එකට ගිහිල්ලා ඔගලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කිරීමේදී සැලසුම් කිරීම සම්බන්ධයෙන් PDF ෆයිල් එකක් මම ඔයගලන්ට ඊමේල් කරනවා. ඉතින් තුන්වෙනි පොයින්ට් එක මොකද්ද? තුන්වෙනි පොයින්ට් එක සෑම් ඒකත් සෑහෙන වැදගත් කාරණාවක්. YouTube channel එක ඔයාලගේ අපේ ඒක අර stand alone තියන්න නැතුව ඒක හුදකලා වීඩියෝ තියෙන තැනක් විදිහට පත් කරන්න නැතුව ඒකට සමගාමීව ඒකට support කරන්න ඒකට traffic ගෙන්නන්න අනිකුත් social medias පාවිච්චි කරන්න කියලා කිව්වා. ඒක හරි වැදගත් දෙයක්. කෙනෙක් සමහරක් විට උදේ පාන්දර කම්පියුටර් එක ඔන් කරලා ඉවර නැත්නම් ෆෝන් එක අරගෙන YouTube යනවා නොවෙන්න පුළුවන්. එයා යන වෙන මීඩියම්ස් තියෙනවා. Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්. ඒ වගේත් ඔබේ channel එකට අදාළ ඔබේ channel එකට support කරන channel එකක් maintain කරන්න, account එකක් maintain කරන්න. ඒක හරහා traffic ගේන්න කියන කතාව එයා පැහැදිලිව කිව්වා. ඇත්තෙන්ම මෙතනදී කියන්න ඕන දෙයක් තමයි කුෂාන් විවිධ වයස් මට්ටම් වල කට්ටිය විවිධ platform වල ඉන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ මේ වෙනුවට ගොඩක් තරුණ පරම්පරාව මේ ළඟදී A level කරපු වගේ වයසේ කට්ටිය Facebook එකෙන් ඈත් වෙනවා. දැන් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ Instagram. එතකොට ඔයගොල්ලෝ YouTube channel එකක් කරනවා නම් ඇත්තම ඉතින් මම කියනවනේ මාත් තාම මේක පටන් ගන්න නැහැ. මේ වැඩසටහනෙන් පස්සේ මම ඔළුවට තියාගත්තා ඒක මාත් කරන්න ඕන දෙයක් විදිහට Instagram එකේ තමන්ගේ profile එකක් හදාගන්න. ඒක photos share කරන තැනක් ඒ වගේම පොඩි වීඩියෝ ක්ලිප් දාන්නත් පුළුවන්. ඉතින් Instagram එකේනොත් ටික ටික තමන්ගේ presence එක හදා ගන්න ඕනේ. ඒ හැරුණකොට Facebook, LinkedIn ඊට අමතරව තව social media networks තියෙනවා වෙනත් රටවල පාවිච්චි වෙන. නමුත් අවම වශයෙන් Facebook, LinkedIn, Instagram මෙන්න මේ වගේ තමන්ගේ profile එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධව කියපු දේ තමයි point number 4 Facebook page එක link කරගන්න තමන්ගේ YouTube channel එකට ඒ වගේම Facebook page එකේ update එකක් දාන්න අන්න මම video එකක් දැම්ම ගිහිල්ලා බලන්න කියලා. Facebook එක ඇතුලේ YouTube link එක වැඩි share කරන්න එපා කියලා තමයි කිව්වේ. ඔයගොල්ලන්ගේ YouTube link එක embed කරන්න blog එකට. blog එකට embed කරලා blog එකේ link එක දාන්න Facebook එකට. right මේ ගැන වැඩි විස්තර ගොඩක් දේවල් ඕනනම් කියලා දෙන්න පුළුවන් අපේ අද්දකේ මැසුරෙන්. පොඩි comment එකක් දැම්මොත් ඒ වෙනුවෙන්ම වෙනම කියලා දෙන්න මම ලෑස්ති කරන්න පුළුවන්. ඊට පස්සේ මොකද කියන්නේ කුෂාන්? සෑම් තව දෙයක් කිව්වා මේ පොඩි පොඩි interactions පොඩි පොඩි competitions මේ වගේ දේවල් ඔයාගේ YouTube channel එකත් එක්ක ගෙනියන්න කියලා. දැන් සෑම් හොඳ කතාවක් කිව්වා අර business එකක් පටන් ගන්න ඕන කරන guideline ටික ඔයා දෙන්න ලෑස්ති email address එක අතන ඇවිල්ලා subscribe කරොත් ඔයා ඒක යාට ලැබනවා. ඒක හොඳ එක්තරා විදිහක giveaway එකක්. එයාලා ඔයාලට එනවට ඔයා යාට යමක් දෙනවා. ඒ වගේ මොන හරි competitions එකක් හිතන්නකෝ මොන හරි එක්කෝ question එකක් අහලා නැත්නම් අපි මොන ඒ YouTube channel එක කරනවා ඔයා මොන හරි අපි තුමු කෑම જાතියක් කියලා recipe එකක් දෙනවා ඔයා ඒක ඒ විදිහට කෑම එක උයලා ඉවර වෙලා ඔයා මොන හරිද comment එකක් දුන්නට පස්සේ යාලට ඒ වගේ එකක් එයා randomly හරි තෝරගෙන යාට මොන හරි giveaway එකක් දෙනවා මේක මොන හරි competition එකක් කරලා customers ලා නැත්නම් ඔයාගේ audience එක ඔයාගේ channel එකත් එක්ක බොහොම මේ ළඟ ඇසුරක් තියාගන්න කියලා තමයි කිව්වේ පැහැදිලිවම. ඒ වගේම දැන් ඊට පස්සේ අංක 6ට ගියොත් එහෙම Facebook සහ වෙනත් social media කොහොමද පාවිච්චි කරන්නේ? ඒවා දැන් හදා ගන්න ඕන කියලා අපි ඉස්සෙල්ලා කිව්වනේ. එහෙම හදාගත්තට පස්සේ ඒවා පාවිච්චි කරන් මිනිස්සුන්ට ඕගොල්ලන්ගේ වීඩියෝ ගැන interest එකක් ඇති කරන්න, උනන්දුවක් ඇති කරන්න. මෙන්න ළඟදී වීඩියෝ එකක් එනවා. ඕගොල්ලෝ බලන්න කැමතිද? එහෙම නැත්නම් Facebook ඕගොල්ලන්ගේ page එකේ දානවා. මම මෙහෙම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ මොනවද එකෙන් දැනගන්න කැමති මාතෘකාවල්. තව විශේෂයෙන් අපි දැක්ක කලු මල්ලි. එයාගේ අර misheard සිංහල lyrics කියන වීඩියෝ එකේ Twitter ඇසුරෙන් තමයි ගෙන්නගෙන තිබ්බේ ඒකට විවිධ අදහස්. ඒක ප්‍රේක්ෂකයන්ගෙන්. ඉතින් ඒ වගේ මේ අපිට ඉස්සලා කියන්න අමතක කරනවා Twitter කියන්නේ යම් කිසි කණ්ඩායමක් ලංකාවේ ගොඩක් පාවිච්චි කරන සමාජ මාධ්‍යයක් මේ වන විට. ඊට පස්සේ බැලුවොත් අංක 7 මොකද? අංක 7 දී සෑම් මේකත් අතිශය වැදගත් කාරණාවක්. දැන් සෑම්ගේ channel එක BizNez Guru. සෑම් YouTube එක ඇතුලේ BizNez Guru විදියට represent කරනවා ඉන්නවා. නමුත් ඉන්දුල එක කිව්වා ඒත් එක්කම ඔය Instagram එකේ BizNez Guruත් ඔය reserve කරගන්න. Facebook එකේ BizNez Guru. ඔය හැම platform එකකම එකම URL එක එකම username සමහර තැන්වල username එක වෙනවා සමහර තැන්වල ID එක වෙනවා මොන හරි විදිහට මේ එකම keyword එක එකම අකුරු ටික එකම විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහට දැම්ම රිසර්ව් කරගන්න සමහර කලකට ඔබ දැන්ටම පරක්කු නැතුව ඇති අදම පටන් ගන්න ඔබ සමහරට පටන් ගන්න නැත්නම් YouTube channel එකක් ඉස්සලා බලන්න හරිම ඒ නමම හැම platform එකකින්ම ගන්න පුළුවන්ද කියලා හරිම වැදගත් point එකක් හරි ඔව් අන්න ඒ වගේම දැන් මගේ ඔයගොල්ලෝ බලුවොත් facebook.com ඇලයිරක් ඊට පස්සේ තියෙන්නේ BIZ nez.guru BizNez Guru කියන එක Facebook එකේ තියෙනවා ඒ විදිහටම YouTube එකේ තියෙන නමම Facebook එකේ පාවිච්චි කරලා තියෙනවා like එකක් දාන්න මතක් කරලා right ඊට පස්සේ බලමු මොකද කරන්නේ number 8 hashtag පාවිච්චි කරන එක සමහර විට ඔයගොල්ලෝ මේ වෙනකොට වැඩි ෆැමිලිය නැතුව ඇති මේ hashtag කියන්නේ මොකද්ද කියලා අර ඉනිමඟක් වගේ සලකුණක් තියෙන ඔයගොල්ලන්ගේ keyboard එකේ මේ අතට ඉරි දෙකයි අපහු හොරිසොන්ටල් ඉරි දෙකයි අන්න ඒක තමයි හැෂ් සලකුණ. ඒ හැෂ් සලකුණ දාලා වචනයක් දැම්මට පස්සේ ඒකට හැෂ්ටැග් එකක් කියලා කියනවා. ඒක ඉන්ටර්නෙට් එකේදී ක්ලික් කරන්න පුළුවන්. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඒ සලකුණ දාපු වෙනත් වීඩියෝ වෙනත් පික්චර්ස් වෙනත් ආටිකල්ස් ඒ වගේ දේවල් සර්ච් වෙලා උඩට එනවා. ඉතින් සමහර වෙලාවට ගොඩක් රටවල කට්ටිය අපි හිතමු උදාහරණයක් විදිහට ලංකාවට යන්න ඕනේ ලංකාවේ විසිතුරු බලන්න. එහෙම කෙනෙක් Instagram එකට ගිහිල්ලා hashtag එක search කරනවා #srilanka කියලා. එහෙම කරාම ශ්‍රී ලංකාව ගැන තියෙන pictures videos වගේ දේවල් එනවා ඒගොල්ලන්ගේ Instagram feed එකට. එහෙම නැත්නම් YouTube එකේ ගිහිල්ලා එහෙම search කරොත් ඒකට එනවා. එතකොට ඕගොල්ලන්ගේ videos වලත් #srilanka දාලා තිබ්බොත් තමන් උත්සාහ කරන්නේ ලංකාව ගැන වෙනත් කෙනෙක්ට පෙන්වන්න නම් ඒගොල්ලෝ ඒක දකිනවා. මේ දේ කරන්න පුළුවන් ඕගොල්ලෝ විකුණන ඕනෑම වෙළඳ භාණ්ඩයක් සඳහා ඕගොල්ලන්ට YouTube video එකක් හදලා ඒ video එකට අදාළ වෙළඳ භාණ්ඩේ නම සහිත hashtag එකක් දාන්න පුළුවන්. ඊළඟ point එක සෑම් ඊළඟ point එක දැන් ඔයා කලින් කිව්වා ඉතින් දෙවි ගත දෙයක් තමයි YouTube channel එකට සමගාමීව Facebook page එකක් පාවිච්චි කරන්න කියලා කිව්වා. අපි ඒකේට traffics ගෙන්න ගන්න, audience එක ගෙන්න ගන්න. ඒ වගේම තමයි තව වැදගත් කාරණාවක් කතා කරා account එක handle කරන පුද්ගලයා. ඒ කියන්නේ ඔයා. නැත්නම් මම, නැත්නම් සෑම්. අපි page එක විදියට ඉන්නවට අමතරව අපි විදියට represent කරන දණක් තියෙනවානේ. account එක, අපේ personal account එක. ඇත්තටම අපිව දන්න, අපිව විශ්වාස කරන, අපිව දැකලා තියෙන, අපි ගැන අඳුර, අපි වඳුරනා එතන ඉන්නේ. එයාලා තමයි ඔබට ළඟම ඔඩියන්ස් එක. ඔබ ගැන තවත් කෙනෙකුට හොඳම රෙකමදාරුවක් කරන්න පුළුවන් අය එතන ඉන්නේ. ඒ හන්දා ඔයාගේ පර්සනල් account එකෙත්, ඔයාගේ YouTube channel එක ගැන, නැත්නම් ඔයාගේ Facebook page එකට යන්න කියන, ඔයාගේ blog එකට යන්න කියලා කියන්න, පාවිච්චි කරන ඔයාගේ personal account එක. ඒක සමහරක් විට ඔබේ page එකෙන් YouTube එකට කෙනෙක් ගෙනනන වඩා මිනිස්සු විශ්වාස කරાવી ඔබ විදියට පෙනී ඉන්න තනින් ගෙනනකොට ඒක හරි වැදගත් දෙයක්. ඉතාම වැදගත්. ඒ අරුණම තව දෙයක් තමයි කෙනෙක් ඇවිල්ලා මොන හරි search කරාම Google එකේ search එකේ පළවෙනි පිටුවට එන්න ඕනේ. ඕගොල්ලන්ගේ videos උත් පළවෙනි පිටුවට ගෙන්න ගන්න පුළුවන්. ඕගොල්ලෝ ගිහිල්ලා මොන හරි search කරොත් අපි හිතමු උදාහරණයක් විදිහට ඕගොල්ලෝ search කරනවා chicken biryani එකක් ගෙදර හදන්නේ කොහොමද කියලා. මේක search කරාට පස්සේ chicken biryani හදන හැටි තියෙන videos 3ක් විතරත් ඒ search result එක එනවා. ඕගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ ඕගොල්ලෝ කරන videos වලත් අන්න ඒ විදිහට තමන්ගේ search result එක උඩට ගේන හැටි. ඒක ලොකු කතන්දරයක් ලේසි නෑ කරන්න. ඒ සම්බන්ධයෙන් YouTube එකේ සහ Google එකේ දෙකේම search කරන්න තමන්ගේ අදාළ website එක අදාළ YouTube account එක කොහොමද Google search එකේ first page එකට ගේන්නේ කියලා. මේක ඉතාම වැදගත්. අංක 11. අංක 11. ඒකත් ලස්සන කතාවක්. දැන් අපි කිව්වා එයා ඉන්දුලේක කිව්වා කියලා අපේ YouTube channel එකට audience එක ගෙන්න ගන්න පාවිච්චි කරන අනිත් social media networks වලත් ඒ post එකට ගෙන්න ගන්න විදියට සම්පූර්ණයෙන් මේ වීඩියෝ එක නෙවෙයි පොඩි teaser එකක් දාන Facebook එකේ. ඒ වගේ යම්කිසි දෙයක්. ඉතින් වැඩි තියෙන්නේ ඒක හෝ වෙනත් මීඩියා වෙන Instagram ආදී වෙනත් මීඩියා වල හෝ එකම දේ නැවත රීපෝස්ට් කරන එක නවත්තන්න. ඒතකොට කට්ටියට ඒක දැකලා එක්තරා විදිහට එපා වෙනවා සෑම නේ. එහෙම නැතුව අර මේ අද Instagram එකේ දාපු වලට වෙනස් එකක් Facebook එකේ දාන්න. ඊට වඩා වෙනස් එකක් තවත් එක. ඔබ LinkedIn පාවිච්චි කරලා වෙන්න පුළුවන්, Twitter වෙන්න පුළුවන්. වෙනස් දෙයක් කරන්න. වෙනස් නමුත් අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු Instagram එකේ දකින්න මොන හරි ඔයගොල්ලෝ දැන් chicken biryani එකක picture එකක් දානවා. එතන ඊට පස්සේ යටින් දානවා මේ point number 12 එකටත් ඒක related. ඒ picture එකේ යටින් description එකේ වා දානවා මේ chicken biryani එක හදන්න ඔයගොල්ලෝ interested නම් මේකේ video එක බලන්න මගේ Instagram එකේ biography section එක තමන් ගැන විස්තර තියෙන section එකේ link එකෙන් යන්න මගේ YouTube එකට කියලා. එතකොට එතන ගියාම ඔයාගේ YouTube එකේ video එකක් තියෙනවා chicken biryani හදන හැටි. ඒ chicken biryani හදන හැටි ගැන තියෙන video එක ඉවර වෙන තැනදී ඔයා කියනවා ගිහිල්ලා බලන්න මගේ Facebook එක කියලා. එතන Facebook එකේ ඔයා දාලා තියෙනවා poll එකක්. poll එකක් කියන්නේ මත විමසීමක්. එතන ඔයා අහලා තියෙනවා ඊළඟ සතියේ මම ඔයගලන්ට හදලා පෙන්නන්න ඕනේ මොනවාද ලම්ප් රයිස්ද නාසි ගොරෙන්ද එහෙම නැත්නම් chicken fried riceද කියලා. අන්න ඒ වගේ එක platform එකකින් තව platform එකකට තමන්ගේ audience එක එහෙට මෙහෙට ගෙනියන්න. නමුත් පුළුවන් තරම් උත්සාහ කරන්න තමන්ගේ audience එක තමන්ගේ accounts එක්කම වැඩි හරියක් interact කරන්න. මොකද social media කියන්නේ ඉක්මනටම කෙනෙක් තව එකක් ගිහිලා click කරන්න තියෙන chance වැඩි. ඊට පස්සේ number 13. 13 වලදී ඇත්තටම මේක competitors අතර ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් competitors වල නොවන ඔබේ ඉන්ඩස්ට්‍රි එකේම ඔබ කරන ඒ මේ ටොපික් එකටම ඥාතිකම් තියෙන තව බ්ලොග්ස් තියෙනවා තව වෙබ්ස් තියෙනවා. ඔයා ගිහිල්ලා කතා කරලා ඔයාගේ කන්ටෙන්ට් එයාලා ගාවට ෂෙයා කරන්න. ඒක හොඳ network එකක් සෑම. මේක අපි එක වගේ කට්ටියකට වැඩ කරන්න ඕනේ. ඒ වගේම collaboration video මේ අපි දැන් කරන video එක වගේ දෙන්නෙක් එකතු වෙලා කරනවා. ඕගොල්ලෝ කරන්නේ Indian food channel එකක් නම් ඒ අතරම තව කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් Chinese food ගැන video channel එකක් කරනවා. එතකොට ඕගොල්ලෝ එකතු වෙලා Indo China food එකක් කරනවා video එකක් ගහනවා වෙන්න පුළුවන්. Win win. Win-win opportunity. Number 14. Non-social media tips කීපයක් ගැන කතා කරා. ඒ කියන්නේ social media වලින් එළියට ගියාට පස්සේ ඔයගොල්ලෝ හැමදේම දැන් YouTube එකේ publish කරනවා, Facebook එකේ දානවා. එයින් එහාට ගියාට පස්සේ ඔයගොල්ලෝ මොන හරි product එකක් market එකට launch කරනවා නම් newspaper advertisement එකක්, ඒ වගේම hoarding එකක්, ඒ කියන්නේ අර පාරේ cut out කියලා ගහන්නේ. ඒ වගේම දැන් digital hoardings තියෙනවා. ඒ කියන්නේ LED panel එකක් තියලා තියෙනවා. ඒකේ video එකක් දාන්න පුළුවන්. sounds ඇහෙන්නේ නැහැ. පාරේ යන කට්ටියට බලාගෙන යන්න පුළුවන්. ඒ ගැන මතක තබාගෙන දාන්න මොන හරි web link එකක්, website link එකක් එක්ක. ඒතකොට ඒගොල්ලෝ ඇවිල්ලා ඔයගලන් එක බලයි. රයිට්. එන්න මේ වගේ විවිධ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි ඕගොල්ලෝ මොන හරි කරන වැඩ තමන්ගේ ප්‍රදේශයේ තියෙන බ්‍රෑන්ඩ් වලට රිලේටඩ් නම් අපි උදාහරණයක් විදිහට හිතමු දැන් අර chicken biryani එක හදනවා. chicken biryani හදන එක්කෙනා ඕගොල්ලෝ හාල් ගන්න CIC බාස්මති නම්. ඔව්. ඒ බ්‍රෑන්ඩ් එකට ඕගොල්ලෝ ගැන දැනුවත් වෙන සලස්වන්න. ඒ බ්‍රෑන්ඩ් එකේ ඇඩ්වර්ටයිසින් ඒජන්සියට ඕගොල්ලෝ ගැන දැනුවත් වෙන සලස්වන්න. එතකොට සමහර විට ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඕගොල්ලෝ එක ඇඩ්වර්ටයිස් කරන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙන්න පුළුවන්. ටැග් එකක් පාවිච්චි කරන්න පුළුවන් වැඩේට. හැෂ්ටැග් එකක් පාවිච්චි කරන්න, ඒ වගේම අර ඇට් සලකුණ දාලා ඉවරලා ඒගොල්ලන්ගේ කම්පැනි එකේ page එක ටැග් කරන්න. ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. අවසාන වශයෙන් අන්තිමට මේකත් වැදගත්ම කාරණයක්. සෑම් කිව් එක සමාක් කරලාට අන්තිමට එන්න ඕනේ නැත්නම් ඒක සමායට මුලට එන්න වේවිත් කියලා. මේක නොඑක් දේවල් වලින් අපි උත්සාහ කරන්නේ අපේ channel එකට audience එක ගෙන්න ගන්න. ඉතින් මේ කිසිම දෙයක් හරි ගියේ නැත්තම්වත් නෙමෙයි අත්‍තරම මේ දේවල් කරන අතර මේක කරත් පාඩු නැහැ. අපිත් ඇඩ්වර්ටයිස් කරනවා. අපි හම්බ කරන්නේ ඇඩ්වර්ටයිසින් වලින්. ඉතින් අපිත් ඒක කළ යුතුයි නම් ඉතින් අනිත් පැත්තට. පැහැදිලිවම. ඒ කියන්නේ දැන් ඉන්දු කියපු හැටියට අපි අර ඉස්සලා කියපු නොමිලේ දෙන ඒවා පාවිච්චි කරලා බලලා බැරි වුණොත් මේ වගේ ඇඩ්වර්ටයිසින් එකක් කරන්න කියලා කිව්වා. මෙහෙමයි ඕගොල්ලෝ කරන්නේ ව්‍යාපාරයක් නම් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් ඇඩ්වර්ටයිසින් කරලා ඉවර වෙලා එන කස්ටමර්ස් ලගෙන් ඊට වඩා මුදලක් හොයන්න ඇඩ්වර්ටයිසින් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට ඇඩ්වර්ටයිසින් කරන්න පුළුවන් YouTube ඇඩ්වර්ටයිසින්, Google ඇඩ්වර්ටයිසින්, ඒ වගේම Instagram ඇඩ්වර්ටයිසින්, Facebook ඇඩ්වර්ටයිසින්. ඔය දෙකෙන් YouTube and Google ඇඩ්වර්ටයිසින් එකට යන්නේ, Instagram Facebook ඇඩ්වර්ටයිසින් ඒත් එකට යන්නේ, professional product එකන LinkedIn ඇඩ්වර්ටයිසින් ඔන්න ඔය වගේ platform පාවිච්චි කරලා ඉන්ටර්නෙට් එකේ ඕගොල්ලන්ගේ videos ඇඩ්වර්ටයිස් කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔතනින් අවසන් වෙනවා මේ අපි ඉන්දුගෙන් ඉගෙන ගත්ත දේවල් ටික මෙතන සඳහන් කරපු එක. මම හිතන්නේ ඉන්දු කරපු Facebook live videos උත් තියෙනවා Facebook එකේ ඕගොල්ලෝ ගිහිල්ලා search කරොත් ඒනොත් ඉගෙන ගන්න පුළුවන්. ඒ හරිනකොට ඕගොල්ලන්ට යමක් පැහැදිලි කරගන්න ඕන නම් comment section එකේ ඕගොල්ලන්ගේ questions දාන්න. ඕගොල්ලෝ වෙනුවෙන් webinar එකක් organize කරන්න උනත් අපි පැකිලෙන්නේ නැහැ. ඒ හරිනකොට ආයෙත් සරයක් මම ඉල්ලා සිටිනවා subscribe කරලා නැත්නම් please subscription button එක ගහන්න අලුතෙන් videos දානවා. ඒවා බලන්න ඕගොල්ලන්ට chance එක ලැබෙවි. අනිත් එක තමයි අපි දාන්නේ මේ YouTube වලින් සල්ලි හොයන හැටි ගැන විතරක් නෙවෙයි අලුතෙන් වීඩියෝස් අරන් එනවා කොහොමද තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරගන්නේ ඒක පවත්වාගෙන යන්නේ මෙන්න මේ වගේ දේවල් ගැන ඒ සඳහා නිතරම අපේ channel එක සමග සැරදී සිටින්න ඔබට ස්තුතියි නැවතත් අපි හමු වෙමු